හැමෝමයි ගොන් කියලා පිළිගන්නවා. අදත් ඔයාලා මේ එකතු වෙලා ඉන්නේ SL Guide YouTube channel එකත් එක්ක. ඔයාගේ ස්මාර්ට්ෆෝන් එකේ වම් මෙමරි කාඩ් එකක් එහෙමත් නැත්නම් chip එකක් පාවිච්චි කරනවද? ඔයාලා දන්න ඕනම ස්මාර්ට්ෆෝන් එක ස්ටෝරේජ් එක ෆුල් වෙද්දි මේවා ස්ලෝ වෙන්න ගන්නවා. ගොඩක් වෙලාවට බජට් ස්මාර්ට්ෆෝන් පාවිච්චි කරන හැමෝටම වගේ මෙන්න මේ ගැටලුවට මුහුණ දෙන්න වෙනවා. ඒකෙන් රුපියල් 25000කට 30000කට වඩා අඩු මිලට මිලදී ගන්න ස්මාර්ට්ෆෝන්. මොකද ඔයාලා දන්නවා මේ වගේ තියෙන ස්ටෝරේජ් එක ඇත්තටම ප්‍රමාණවත් නැදිනේ. අන්න එතකොට ගොඩක් දෙනෙක් කරන්නේ මෙමරි කාඩ් එකක් පාවිච්චි කරන එක. නමුත් ඔයාලා ගොඩක් දෙනෙක් මේ මෙමරි කාඩ් එකක් එහෙමත් නැත්නම් චිප් එකක් පාවිච්චි කරාට මේ වගේ නිසි ප්‍රයෝජනයක් ගන්නෙ නැහැ. මොකද ඔයා මෙමරි කාඩ් එකක් දැම්ම කියලා ඔයාගේ ෆෝන් එක ස්ලෝ වෙන්නේ නැතුව තියෙන්නේ නැහැ. ඒ කියන්නේ ඔයා පාවිච්චි කරන ඇප්ලිකේෂන්ස් එතකොට ඔයා එක එක වීඩියෝස් ෆොටෝස් එහෙම අරගද්දී ආයෙමත් ඔයාගේ ස්ටෝරේජ් එක කලින් වගේම ෆුල් වෙනවා. එතකොට දන්නෙම නැතුව අයමත් වගේ ෆෝන් එක කලින් වගේම ස්ලෝ වෙන්න ගන්නවා. අන්න ඒ නිසා ඔය චිප් එකක් දැම්මට මදි. චිප් එකක් දාලා අපිට මේක සෙටින්ග්ස් ටිකක් තියෙනවා හදා ගන්න. උදාහරණයක් විදිහට අපි WhatsApp ඇප්ලිකේෂන් එක ගත්තොත් මේකෙන් වාට එන ෆොටෝස් තියෙනවා. එතකොට වීඩියෝස්, ડોකියුමන්ට්ස්, තව වාගේ යාළුවන්ගේ ස්ටේටස් මෙන්න මේ වගේ ගොඩක් ඩේටා වාගේ ෆෝන් එකට ඔටෝමැටිකලි සේව් වෙලා තියෙනවා. වාට පේනවා මෙතන ෆෝල්ඩර්ස් ගණනාවක් තියෙනවා මේ WhatsApp කියන ඇප්ලිකේෂන් එකට අදාළව ස්ටෝර් වෙලා තියෙනවා. WhatsApp විතරක් නෙමෙයි ඔයා පාවිච්චි කරන හැම ඇප්ලිකේෂන් එකකින්ම data මේ විදිහට අපේ phone එකට store වෙලා තියෙනවා. හැබැයි අපිට පුළුවන් මෙන්න මේ විදිහට save වෙන දේවල් අපේ chip එකට save වෙන විදිහට හදා ගන්න. එතකොට අපි මේ පාවිච්චි කරන applications වලින් අපේ memory එක full වෙන්නේ නැහැ. මම සරලම උදාහරණයක් තමයි ඔයාට කිව්වේ. තව ඔයාගේ camera එකෙන් අරගන්න photos තියෙන්න පුළුවන්, videos තියෙනවා. එතකොට ඔයා download කරන දේවල් හැම දෙයක්ම ඔයාගේ chip එකට save වෙන විදිහට හදා ගන්න පුළුවන්. මෙන්න මේ ගැන තමයි අද video එකෙන් මම කතා කරන්න යන්නේ. ඉතින් වීඩියෝ එකට යන්න කලින් මතක් කරනවා ඔයා තාමත් මගේ YouTube channel එක subscribe කරලා නැත්නම් පහලින් තියෙන රතු පාට subscribe button එක click කරලා දැම්ම මගේ channel එක subscribe කරන්න. ඒ වගේම ඊට හැපැත්තෙන් තියෙන bell icon එක click කරලා තිබුණොත් විතරයි මම වීඩියෝ එක upload කරපු ගමන් ඔයා ගාවටම ගෙන්න ගන්න පුළුවන් වෙන්නේ. මුලින්ම මම ඔයාලට පොඩි දෙයක් මතක් කරන්න කැමතියි. ඒ තමයි මම ඊට කලින් වීඩියෝ එකක් කරා ඕනම ෆෝන් එකකින් කොහොමද GB 100ක ස්ටෝරේජ් එකක් නොමිලේම අරගන්නේ කියලා. ඔයාගේ ෆෝන් එකෙත් මේ විදිහට cloud storage එකක් හදාගන්න පුළුවන්. මේක හරිම සරලයි ඕනම කෙනෙක්ට කරන්න පුළුවන් 100%ක්ම සාර්ථක ක්‍රමයක්. මම මේ වීඩියෝ එකේ link එකත් පහලින් දෙන description එකේ සහ පළවෙනි comment එකේ දාලා තියෙනවා. ඔයාට අවශ්‍ය නම් ඒකත් බලලා මේ විදිහට ඔයාගේ device එක හදාගන්න පුළුවන්. ඒ වගේම තමයි මම දැක්ක ගොඩක් අය videos දාලා තියෙනවා ෆෝන් එකේ තියෙන applications chip එකට දාගන්න පුළුවන් කියලා. එකන ෆෝන් එක තියෙන ඇප් chip එකට install කරන්න පුළුවන් කියලා. හැබැයි මේක සාර්ථක ක්‍රමයක් නෙමෙයි. නමුත් ඔයාට පුළුවන් ඔයාගේ chip එක internal memory එක විදිහට format කරන්න. අන්න එහෙම කරොත් නම් ඔයාට ගැටලුවක් නෑ. ඒක ටිකක් සාර්ථක ක්‍රමයක් කියලා කියන්න පුළුවන්. හැබැයි මේ විදිහට කරත් මේ applications ඔයාගේ chip එකට install වෙන්නේ නෑ. ඒකනත් මම ඉස්සරහට අනිවාර්යයෙන්ම වීඩියෝ එකක් කරන්නම්. ඔයාට ඒකනත් වීඩියෝ එකක් අවශ්‍ය කියලා හිතනවා නම් පහලින් comment එකක් දාගෙන යන්න සැලකිය යුතු පිටසක් හිටියොත් මම ඉක්මනින් ඒ ගැන වීඩියෝ එකක් දෙන්නම්. කොහොමරි ගොඩක් දෙනෙක් මේ ඇප් chip එකට දානවා කියලා කරන්නේ ඇප් එක බෑකප් කරලා APK ෆයිල් එක කොපි කරනවා chip එකට. හැබැයි මේ APK ෆයිල් එක chip එකේ තියාගෙන install කරා කියලා මුකුත්ම වෙනසක් වෙන්නේ නැහැ. ඒ කියන්නේ ඔයා Play Store එකෙන් ඇප් එක install කරගත්තා වගේම තමයි. කිසිම විදිහකින් ඔයාගේ chip එකට මේ ඇප් එක install වෙන්නේ නැහැ. අඩුම ගානේ මේ ඇප් වල data වත් ඔයාගේ chip එකට save වෙන්නේ නැහැ. ඒ නිසා මේක සම්පූර්ණයෙන්ම මිත්‍යා මතයක් විතරයි. ඒ නිසා ඔය chip එකක් පාවිච්චි කරනවා නම් මේ වගේ බොරු දේවල් කරන්න එපා. chip එකක් පාවිච්චි කරනවා නම් ඔයාගේ ෆෝන් එකේ මෙන්න මේ settings ටික follow කරන්න. එතකොට ඔයාගේ ෆෝන් එකට smoothly වැඩ කරගන්න පුළුවන්. හරි. මුලින්ම අපි බලමු ඔයාගේ ෆෝන් එකෙන් අරගන්න photos සහ videos ඔයාගේ chip එකට save වෙන විදිහට හදාගන්නේ කොහොමද කියලා. ඒකට ඔයා කැමරාව මුලින්ම open කරගන්න ඕනේ. ඊට පස්සේ ඔයා camera settings වලට තමයි යන්න ඕනේ. ඉතින් ඔයාගේ ෆෝන් එකේ මේ විදිහටම මේක තියෙන්නේ නැති වෙන්න පුළුවන්. නමුත් අනිවාර්යයෙන්ම settings tab එකක් ඔයාගේ camera එකේ තියෙනවා. කොහොම හරි මේ settings වලට ගිහින් මේකනම් ටිකක් පහළට ගියාම තියෙනවා data storage කියලා ටැබ් එකක්. අන්න ඒක ක්ලික් කරලා අපිට photos save වෙන්න ඕනේ location එක SD card කියලා select කරගන්න පුළුවන්. ඔයාගේ phone එකේ සමහර විට මේක storage location කියලා තියෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් save to SD card කියලා තියෙන්නත් පුළුවන්. මේ වගේ පොඩ්ඩක් වචන එහා මෙහා වෙන්න පුළුවන් ඔයාගේ device එක අනුව. කොහොම වුණත් අනිවාර්යයෙන්ම මේ setting එක ඔයාගේ phone එකේ තියෙනවා. ඒ වගේම තමයි සමහර විට ඔයා photos අරගන්න වෙනම download කරගත් application එකකින් වෙන්නත් පුළුවන්. නමුත් ඒක ගැටලුවක් නෑ. ඔයාට ඒ අදාළ ඇප්ලිකේෂන් එකේ කැමරා සෙටින්ග්ස් වලට ගිහිල්ලා මේ වැඩේ මේ විදිහටම කරගන්න පුළුවන්. ඊළඟ එක තමයි ඔයාලා ඉන්ටර්නෙට් යන එක එක බ්‍රවුසර්ස් පාවිච්චි කරනවා. ඒ වගේම තමයි ඔයාලා එක එක සින්දු ඩවුන්ලෝඩ් කරනවා. තව ෆොටෝස් වීඩියෝස් වගේ ගොඩක් දේවල් ෆෝන් එකට ඩවුන්ලෝඩ් කරනවා. අන්න ඒ වගේත් ඔයාට ඩවුන්ලෝඩ් ලොකේෂන් එක SD කාඩ් එකට මාරු කරගන්න පුළුවන්. ఇది మనం పావించుకోవడానికి గూగుల్ క్రోమ్ కిన బ్రౌజర్ ఏగా వాట్ నేదురా పావించుకున్న బ్రౌజర్ ఏగా మూలింబ ఓపెన్ తరగన్న ඊට පස්සේ වා මෙන්න මේ 33 උඩ ටච් කරලා සෙටින්ග්ස් වලට යන්න. දැන් මෙතනින් ටිකක් පහළට ගියාම තියෙනවා ඩවුන්ලෝඩ් ටැබ් එක. ඔයා මේක ඕපන් කරලා ඩවුන්ලෝඩ් ලොකේෂන් එක SD කාඩ් කියලා වෙනස් කරගන්න. ඊට පස්සේ ඩවුන්ලෝඩ් කරන හැම දෙයක්ම ඔයාගේ SD කාඩ් එකට තමයි සේව් වෙන්නේ. ඊළඟට ඔයාලා ගොඩක් දෙනෙක් Facebook app එක, එතකොට WhatsApp, Viber, Imo වගේ විවිධ applications පාවිච්චි කරනවා. ये वकीम तमाई में ऐपलिंग अभी फोटोस वीडियोस वगैरह गोडाक देवल अपने फोन गट सेव करना फोन अपने गोडाक ऐपलिंग अपने डाउनलोड लोकेशन के SD कार्ड गट मारू करने वाला अवसर दीला है इन सब करना वेन्ने ये आधार ऐपलिंग क्रिएट वाला तीन फोल्डर्स वगैरह चिप गट मूव करने का उदाहरण की तरह मैं WhatsApp फोल्डर गो हमें ओपन कराट पास वाट बला करना पुलवा मेके तीनवा फोटोस वीडियोस तब डॉक्यूमेंट्स එතකොට ඔයාගේ යාළුවෝ දාලා තියෙන ස්ටේටස් පවා මේක ඇතුලේ මේ ෆෝල්ඩර් එක ඇතුලේ සේව් වෙලා තියෙනවා. ඉතින් අපිට පුළුවන් මෙන්න මේ ෆෝල්ඩර් එක සම්පූර්ණයෙන්ම අපේ chip එකට move කරගන්න. මුලින්ම මම මේක මේ විදිහට back කරගෙන මගේ internal storage එකට එනවා. ඊට පස්සේ මගේ phone එක නම් WhatsApp folder එක මෙතන තියෙන ඔයාට බලා ගන්න පුළුවන්. නමුත් සමහර phone වල මේ WhatsApp folder එක මෙතන පෙන්වන්නේ නැහැ. ඔයාගේ තන්න එහෙමනම් මෙන්න මේ Android කියන folder එක ඔයා open කරගන්න. ඊට පස්සේ මෙතන මීඩියා වල WhatsApp හරි whatsapp.com වගේ මොකක් හරි නමකින් ඔයාගේ WhatsApp folder එක බලා ගන්න පුළුවන්. ඉතින් කොහොම හරි ඔයා මෙන්න මේ folder එක හොයාගෙන ඒක උඩ ටච් කරගෙන ඉන්න. එතකොට මෙන්න මේ විදිහට folder එක select වෙනවා ඔයාට බලා ගන්න පුළුවන්. ඒ වගේම තමයි මෙතන Telegram app එකේ folder එකක් තියෙනවා. මම ඒකත් මේ විදිහට ටච් කරලා select කරගන්නවා. තව ඔයා Viber, Imo වගේ applications පාවිච්චි කරනවා නම් ඒවත් මෙතන ඔයාට බලා ගන්න පුළුවන්. අන්න ඒ වගේ තියෙන folders ඔක්කොම ඔයා මේ විදිහට මුලින්ම select කරගන්න. वह मे विधि फोल्डर्स की पैक सिलेक्ट कराट पास वागे फोन के पहाली कॉपीसा मूव के बटन दिखा पेनाई एम तिगुन तो मूव की टच करना इतनी मगे फोन के पेना नैति निजा मम्मी में तिगुन टच करना इट पास मेतनी मम मूड की टच करना दिन मैं फोल्डर मूव कर लोकेशन सिलेक्ट करना मंद में वंपे उड़ीम तीन इरकाली तीन टच करला मगे SD कार्ड सिलेक्ट करना දැන් අපි මේ move කියන බටන් එක ක්ලික් කරාට පස්සේ අපි අර select කරගත්ත folders ටික අපේ chip එකට move වෙනවා. ඒ කියන්නේ අපේ phone memory එකෙන් delete වෙලා chip එකට copy වෙනවා. දැන් මෙන්න මේ විදිහටම ඔයාලට පුළුවන් DCIM කියන folder එකත් open කරගන්න. මෙන්න මේක ඇතුලේ තමයි ඔයා Facebook එකෙන් save කරගත්ත photos save වෙලා තියෙන්නේ. ඒ වගේම තමයි ඔයා camera එකෙන් capture කරගත්ත photos videos පවා save වෙලා තියෙන්නේ මෙන්න මේ folder එක ඇතුලේ. ඉතින් මෙතනදී මට අවශ්‍ය වෙන්නේ මම Facebook එකෙන් download කරගත්ත folder එක move කරගන්න. එනිසා මම කලින් වගේ මේක සිලෙක්ට් කරගන්නවා. ඒ වගේම ඔයාලට අවශ්‍ය නම් මෙතන ඔයාගේ කැමරා ෆෝල්ඩර් එකත් සිලෙක්ට් කරගන්න පුළුවන්. මේ විදිහට අවශ්‍ය ෆෝල්ඩර්ස් ටික සිලෙක්ට් කරලා කලින් වගේම ඔයාලට මූව් කරගන්න පුළුවන්. ඉතින් මේ විදිහට ඔයා ෆෝල්ඩර්ස් මූව් කරා කියලා ඔයාගේ accounts වලටවත් apps වලටවත් කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. එනිසා ඔයාලට බය වෙන්න දෙයක් නැහැ මේ ෆෝල්ඩර්ස් ටික මූව් කරගන්න. ඊළඟට මම කියලා දෙන්න යන්නේ වැදගත්ම setting එක ගැන. ඒකට ඔයා මුලින්ම ඔයාගේ phone එකේ developer options enable කරගන්න ඕනේ. ඉතින් මේ developer options on කරගන්න විදිය ඔයාගේ phone එක අනුව වෙනස් වෙනවා. ඒ නිසා මම මුලින්ම මේ phone එකෙන් කරන විදිය පෙන්නලා තව phone දෙක තුනකින් මේක කරන්න කොහොමද කියලා ඔයාලට පෙන්නන්න. මුලින්ම phone එකේ settings වලට යන්න. ඊට පස්සේ about phone වලට යන්න. දැන් මෙතන build number කියලා එකක් තියෙනවා. ඔයා මෙන්න මේ build number කියන එක එක දිගට 7 වතාවක් මෙන්න මේ විදියට touch කරන්න ඕනේ. මේක කරාට පස්සේ මේ device එකේ developer options enable වෙනවා. ඒ වගේම තමයි මේවට පේන්නේ තවත් devices කිහිපයකින් මේ setting එක on කරගන්න විදිය. හරි. අපි දැන් මේ developer options on කරගෙන ඉවරයි. අපි දැන් කරන්න ඕනේ මේ developer options tab එක open කරගන්න එක. සමහර විට ඔයාගේ phone එකේ about phone වලම මේ developer options tab එක තියෙන්න පුළුවන්. එහෙම නැත්නම් system tab එකේ තියෙන්නත් පුළුවන්. ඒ වගේම තමයි ඔයා settings වලට ගියාට පස්සේ නිකම්ම මේ developer options tab එක පාලින් ඔයාට display වෙන්නත් පුළුවන්. කොහොම හරි ඔයාට මේක හොයාගන්න අපහසුයි නම් මෙන්න මේ උඩ තියෙන search bar එකේ developer කියලා search එකක් දාන්න. ඊට පස්සේ මෙතනින් ඔයාට ලේසියෙන්ම මේ tab එක open කරගන්න පුළුවන්. ඉතින් මගේ phone එකේ නම් මේක තියෙන තැන මම දන්නවා. ඒ තමයි system කියන tab එකේ advanced කියන එකට ගියාට පස්සේ මෙන්න මේ විදිහට developer options tab එක බලා ගන්න පුළුවන්. මම දැන් මේ tab එක මේ විදිහට open කරනවා. ඔත් මේ විදිහට මේ ටැබ් එක මුලින්ම ඕපන් කරගන්න. ඊට පස්සේ ඔයා මේක ටිකක් පහළට යන්න ඕනේ. ටිකක් පහළට ගියාට පස්සේ මෙන්න මේ වගේ setting එකක් ඔයාට බලා ගන්න පුළුවන්. මෙතන තියෙනවා force allow apps on external කියලා. මෙන්න මේක ඔයා on කරගන්න ඕනේ. ඉතින් පරණ ෆෝන් වල නම් මේ setting එක නැති වෙන්න පුළුවන්. එහෙම නුත් මම අර කලින් කියපු settings ටික විතරක් follow කරන්න. ඒ ටිකත් ඇති ඔයාගේ ෆෝන් එක smoothly පාවිච්චි කරන්න. දැන් ඔයා කල්පනා කරනවා ඇති මේ setting එක on කරාම මොකක්ද වෙන්නේ කියලා. ඉතින් මෙතනදී ඔයාගේ ෆෝන් එකට install කරලා තියෙන applications වත් वो अलुतें इंस्टॉल करना पत्गे SD कार्ड इंस्टॉल वीमकना मिथने वे पावच्छ ऐसा डेटा SD कार्ड सेवन के वितराई इक इंटरनल स्टोरेज सेवने वाल SD कार्ड मे कौन कराट पास सेवने मेरे प्रोडक्ट वेदगा स्टोरेज मेंटेन कराना मुझे प्रोडक्ट आवट में एप्लीकेशन से आप नोदान आप स्टोरेज फुल अवस्था तीन इवागे तमाम सामार फोन में सेटिंग वन कराट पास ऐप सेटिंग्स वरिंग स्टोरेज लोकेशन के SD कार्ड विनाश करना पुलवाम एक उदाहरण इधर मैं ऐप मैनेजर वाले गिहिंग मैं इधर ऐप ओपन करना इट पास मेक स्टोरेज वाले गिहिंग अब मेके लोकेशन के SD कार्ड मारना पुलवाम नमूद मैं सेटिंग हैम डिवाइस के मैं हमारा सैमसंग डिवाइसेस वाला आप मेक बलागना पुलवाम कमल अब ना मगे फोन के मैं सेटिंग नमूद गेटलवा मंगार कलिंग की फोर्स अलाउ ऐप्स ऑन एक्सटर्नल की ऑन कर लाती अना इतने मेन में टिप्स टिका फॉलो करो तो आगे फोन के स्लो रत्तु गोड़ा खोंदटे स्मूथली पाविच्चि करन्न पुलुवन मम इतना मे वीडियो के හැමෝටම වැදගත් වෙන්න ඇති කියලා वीडियो को වටිනවා කියලා හිතනවා ෂෙයා කරනවා කියලා දැනලුවන්ට දැනගන්න ඒ වගේම ඔයාගේ අදහසත් මතකතු පාලින් කමෙන්ට් කරන් යන්න අමතක කරන්න එපා ඒ වගේම අපේ channel එක subscribe කරලා පාලින් තියෙන bell icon එක click කරලා තිබුණොත් විතරයි මම වීඩියෝ එක upload කරපු ගමන් ඔයා ගාවටම ගෙන්න ගන්න පුළුවන් වෙන්නේ ඉතින් අදත් අපේ channel එකත් එක්ක දුනාලා හැමෝටම ස්තුතියි අපි SL guide තවත් වීඩියෝ එකකින් හමු හැමෝටම සුබ දවසක්